වෙසක් මංගල්‍යය අපි සිරු දෙනාටම උත්කර්ෂවත් ලෙස සමරන්න බැරි වුණත් මේ තිබෙන කොවිඩ් වසංගත තත්ත්වය තුළ විශේෂයෙන්ම බතික් අත්‍යන්ත පේෂකර්ම සාදේශී ඇඟලුම් අමාත්‍යංශයත් ඒ වගේම ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ මෝස්තර ශිල්පීන් ලව්වා කරපු ඉතාම දැකුම් කළු බතික් වෙසක් කූඩු නිර්මාණ පෙළක් අපි බලාපොරොත්තු වෙනවා කොළඹ නගර සභා භූමියේ ප්‍රදර්ශනය කරන්න. අතරම ඊට වඩා උත්කර්ෂවත් ලෙස අපි ලංකාවේ බතික් වලින් නිෂ්පාදනය කරපු වෙසක් කූඩු විශේෂ ප්‍රදර්ශනයක් තියන තමයි අපි බලාපොරොත්තු තිබුණේ. ඉතාම උත්කර්ෂවත් ලෙස නමුත් මේ තිබෙන තත්ත්වය තුළ අපි නිර්මාණ නතර කරන්න බෑ. ඒ නිසා අපි තීරණයක් ගත්තා අමාත්‍යංශ විදියට ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ ඉන්න ඒ සියලුම මෝස්තර ශිල්පීන් එකතු කරගෙන ඔවුන්ගේ නිර්මාණ ලෙස මේ වෙසක් පුන් පොය දිනේ කොළඹ නගර සභා භූමියේ කොළඹ නගර සභාවත් එක්ක ඒකාබද්ධව මේ ක්‍රියාදාමය ඉදිරියට ගෙන යන්න විශේෂයෙන්ම සියලුම මාධ්‍ය ආයතන වලට මම ඉල්ලීමක් කරනවා මේ නිර්මාණ තවදුරටත් ශක්තිමත් කරන්න. ඒ වගේම ඊළඟ පොසොන් පෝයට මම හිතන්නේ මේ තිබෙන තත්ත්වය සෑහෙන ප්‍රමාණයකින් අපිට අඩු කරගන්න පුළුවන් වෙයි කියලා අපේ බලාපොරොත්තු තියෙන්නේ. මේ කොවිඩ් වසංගත තත්ත්වය නිමා වීමත් එක්ක ඊළඟ පොසොන් පෝය දවසට අපි බලාපොරොත්තු වෙනවා මෙය ලංකාව පුරාම බතික් නිර්මාණ වලින් හදන විශේෂයෙන් බකට්ස් ඒ වගේම පොසොන් කූඩු විසක් කූඩු මේවා සියල්ලම මුළු රට පුරාම අලුත් නිර්මාණ ලෙස ඉදිරියට යයි කියන. විශේෂයෙන්ම මේ නගර සභා භූමියත් එක්ක ඒ නගර සභාවේ එකමුතු භාවයත් එක්ක අපි මේ ක්‍රියාත්මක කරන මේ විසක් කූඩු ප්‍රදර්ශනය විශේෂයෙන්ම බතික් නිර්මාණ අල්ලා කරන මේ ප්‍රදර්ශනය ජනතාවට නැරඹීමට ඇවිල්ලා නැරඹීමට නෙවෙයි විශේෂයෙන් ඔබ දන්නවා මේ දින ගණනාවක් තුළම අපිට එළියට යන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා රූපවාහිනී වලින් ඒ වගේම Facebook වලින් අනිකුත් මාධ්‍ය හරහා මේ නිර්මාණ ටික ඔබගේ දැසට දර්ශනය වෙන්න වැඩපිළිවෙළක් සකස් කරන්න. ඒ නිසා මෙය ජනතාව ගැවසෙන ස්ථානයක් නොවේ. නමුත් විශේෂයෙන්ම එහි තිබෙන රූප රාමු එහි තිබෙන දකුණු කළු භාවය ඔබට දැක ගන්න අපි වැඩපිළිවෙළක් සකස් කරනවා.